අපි සියලු දෙන අද ආර්ථික අපහසුතාවලට පත් වෙලා තියෙන මේ බැඳුම් කර වංචාව නිසා මම හිතනවා මේ පාඩුව මිලියන 11,000 නෙමේ බිලියන 11,000ටත් වැඩි කියන එක තමයි අපිට අද වෙද්දී මේ තියෙන කාරණාත් එක්ක තේරෙන්නේ. බිලියන. ඒ වගේම මේ බැඳුම් කර වංචාව නිසා තමයි මේ රටේ ජනතාවට බලපාන විශේෂයෙන් අත්‍යවශ්‍ය භාණ්ඩ වලට බලපාන වැට් එක තිරුබද්ද රේගුබද්ද මේ සියල්ලක් වැඩි කරන්න ඕනේ මේ බැඳුම් කර වංචාව නිසා. ඒ නිසා තමයි මේ අත්‍යවශ්‍ය භාණ්ඩ වල පාරිභෝගික භාණ්ඩ වල සියල්ලක් මිල ඉහළ ගිහිල්ලා අද ජනතාව කියන්නේ අපිට ජීවත් වෙන්න අමාරුයි කියන එක. ජීවත් වෙන්න අමාරුකම ඇති වුණේ මේ බැඳුම් කර මා දවල් වෙච්ච මංකොල්ලේ නිසා. ඉතින් බැඳුම් කර සිද්ධිය විතරක් නෙමේ මේ ආණ්ඩුව පෞගේ අවුරුදු දෙක කාලය තුල බලපුවාම මේ රටේ ජනතාවට කරපු කිසිම දෙයක් නැහැ. සංවර්ධනයේ පැත්ත ගත්තත්, ආර්ථික පැත්ත ගත්තත්, ජනතාවගේ ජීවත් වීම ගත්තත්, අද මිනිස්සුන්ට ජීවත් වෙන්න බෑ. පොල් ගෙඩියක් 110යි, ආල් කිලෝ එකක් 110යි. විශාල ප්‍රශ්නකර මිනිස්සු මුහුණ පාලා සිටවල දෙ. ඒ නිසා විශේෂ ඒ වගේම විශේෂයෙන් මේ රටේ ආර්ථික මර්මස්ථාන විකිණීම, පෞද්ගලීකරණය කිරීම මේ ආදී කරුණු නිසා මම හිතන්නේ මේ මැතිවරණයේ කිසිම ප්‍රශ්නයක් නැහැ. මොකද ජනතාව කෙලින්ම ආණ්ඩුවට පාඩමක් උගන්වන්න ඉන්නේ. පළාත් පාලන මැතිවරණයේදී මීගම ආසනය පොදුජන පෙරමුණ අතිවිශිෂ්ට ජයග්‍රහණයක් කරා යන්න පුළුවන්කම ලැබෙනවා. එකම ගම්පහ දිස්ත්‍රික්කයේ කොට්ටාස 442කින් මයිදන කොට්ටාස 350කට වඩා පොදුජන පෙරමුණ ජයග්‍රහණය කරනවා කියන එක කියනවා. අනිවාර්යෙන් පොදුජන පෙරමුණ අතිවිශිෂ්ට ජයග්‍රහණයක් ලබා ගද්දී පෑදිලේ මයිදන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එකතු වෙන්න වෙනවා පොදුජන පෙරමුණක්. එට තියෙනවා අපේ ප්‍රධාන පොදුජන පෙරමුණේ මංගල රැලිය මාර ආසනේ. ඒකෙදී අනිවාර්යෙන් ගම්පහ දිස්ත්‍රික්කයේ ජනතාව අමතන්න ඒ වේදිකාවට. මේ ජයග්‍රහණයෙන් පස්සේ ජනමතය පොදුජන පෙරමුණ ජයග්‍රහණය කළාට පස්සේ මම හිතනවා අපිට මේ රටේ ජනතාව බලාපොරොත්තු වෙන විශාල කාර්යභාරයකට යනවා. කවුද අග්‍රණී? අනිවාර්යෙන් මහින්ද රාජපක්ෂ ජනතාව.